තැන්තැන්වල කියාගෙන යනවා මම නන්දිතා දේවීත්වයක සම්බන්ධයක් තිබ්බයි කියලා. ඇයි මොකද? නන්දිතා දේවී නැති වෙච්ච එකට මාව පටලවන්නද හදන්නේ? මට ඔය කාගවත් පව් වලට කරගන්න බෑනේ. අනිත් එක සුරේන්ද්‍ර මේ වයි නන්දිතායි පව්ගේ කාලේ හරි ළඟින් වැඩ කරානේ. රවි නිලියක් එක රඟපානකොට ලං වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක රඟපෑමට විතරයි. නැතුව ඒ නිලියව ගිතර අරගෙන නෙමෙන්නේ. ප්ලීස් රවි බොරු කියලා පත්‍රවලට මගේ පෞල් ජීවිතය විනාශ කරන්න හදන්න එපා. ප්ලීස්. අමු අඹ කෑවම දත් හිරි වැටෙනවා. ඒකට අඹ පල්ලි නෑ සුරේන්ද්‍ර. කවුරු හරි ඉතින් මේ සිද්ධිය වග කියන්නත් ඕනේ. නන්දිතා කියන්නේ මේ ශේෂ්ත්‍රී ගොඩාක් ඉහළට යන්න හිටපු නිලිය. වෙන කවුරුත් නෙමෙයි. නන්දිතාව මේ ශේෂ්ත්‍රයට ගේන්නේ මම. මට වගකීමක් තියෙනවා නන්දිතාට මොකද උනේ කියලා ඔයාලා බලන්න. ඒකට මේක හේතුවක් නෙවෙයි රවි. අහ කියන අයින්සෙක් මිනිසුන්ට කේස් පැටලවන්න හදන්න එපා. මීට පස්සේ කතා කරනකොට උඩ බිම් බල්ල කතා කරන්න ඕනේ. හරිද? සුරේන්ද්‍ර බල තර්ජනය කරනවද? නෑ. මේක රික්වෙස්ට් එකක්. හැබැයි ආපහු මේ ෆීල්ඩ් එකේ මේ කතාව යවලා තිබුණොත් එහෙම මම නරක මිනිහෙක් කියලා කියන්න එපා රවි යා. සුරේන්ද්‍ර ආයෙ නෙමෙයි මං දැනුත් කියලා එකට බක් කියනවලු තමුසු කියලා. මොනවද මේ කිව්වේ? මේ කරුණාකර දෙන්න මං කියන එක අහනවා. මම සීඅඩී ඔෆිසේ විජේනාත් කාර්ය පෙරමු. මට දෙන්නම කියපු දේවල් ලැබුණා. හෙට උදේම සීඅඩී ඔෆිසර් ආවිල්ලා කට උතරක් දුන්නොත් හොඳයි. එහෙම නැවුණොත් කරදර වෙයි. විශ්වාසයි දෙයාව රවිචන්ද්‍ර කියලා. ඔව් මනිලා මට හොඳටම විශ්වාසයි. ඒ රවිචන්ද්‍රම තමයි. මට කාව අඳුර ගන්න බැරි වුණත් මට රවිචන්ද්‍රව හොඳට අඳුරන්න පුළුවන්. මම මේ තත්ත්වයට පත් කරපු මේ මිනිස්යාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයා ඉන්න තැන උ දැනගත්ත කියන්නේ ඒක හරි භයානකයි නන්දිලා. ඊට පස්සේ මොනවගේ අංචියක් කරේද කියලා අපි දන්නේ නැහැ නේ. මං කියන්නේ අපි පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටත් වෙමු. අපි කොහටද යන්නේ? ඔයව හංගන්න වෙන තැනක් මම දන්නේ නැහැ. අපි අපේ ගෙදර යන්න. ඔගලගේ ගෙදර? වඩා විශ්වාසවන්ත කෙනෙක් මට වෙන්න නෑ නන්ත. අනේ මනිලා මං හින්ද ඔයත් අමාරු වෙටි. මට මොන වුණත් කමක් නෑ මේ වෙලාවේ. මට ඕනේ ඔයා ආරක්ෂා කරගන්න. ඉන්න ඉක්මනට මෙතනින් පිටත් වෙන්න. ඔයගෙල ඉක්මනට ඔයගෙ බඩ ටික ලෑස්ති කරගන්න. අපි මෙතන යමු.
නෝනා නෝනන්ට ලැබිලා තියෙන ෂෝක් දුවෙක් නෝනා යමලියට තූත මලක් වගේ දරුවගේ තාත්තා ඇවිල්ලා මේ දරුවගේ මූණ දැක්කම හරියට සන්තෝෂ වෙයි නෝනා ගාක් දරුවන්ගේ තාත්තලා එහෙම සතුට වෙනවා තමයි ඒත් කලාතුරකින් උපදින මේ දරුවන් ගැන සතුට වෙන තාත්තලා නැති වෙන වෙලාවලුත් තියෙනවා මේ දරුව ගැන සතුට වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් හිටියනම් කොච්චර හොඳද ඒ තාදරේ කියන්නේ සල්ලි වලටවත් ජනප්‍රියකමටවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකට මිලක් නැහැ Thank you.